අප මේ වීඩුව එක ඔලගේ තාප සන්නයිනය කියන ඒකකය ආරම් කරන්නයි යන්නේ. ඇතෝට තාපය ගලා යනවා උෂ්නත්වය වැඩි තැනකට උෂ්නත්වය අඩු තැනකට. ඇතරම තාපයක ලි හඳන්වගන්ත් උෂ්නත්ව වෙනසක් නිසා ගලා යන ශක්ති විශේෂයට කියන නමයි තාපශක්තිය වන්න නමුත් ඉතින් පස්සේ විශ්ලේෂණය කරලා බැලූහාම තාපශක්තිය කියන එක උස්්නත්ව වෙනසකට ගලා යදදී ගලා යන සුරූප පොද්දුවේ තාපය ලෙස නම් කරාට විටක තාපශක්තිය අනුවල චාලක ශක්තිය විදිට සම්ප්‍රේෂණය වෙන විට කෙලිම්ම රත්වෙච් අනුව එක තනකි දන් තවත් තැනකට තාපය අරගෙන යනෝ. පදධර්ය අනු ශෂ තර්ල මාධ්‍යවල ද්‍රවවායු වගේ තාපය අරගෙන යන්නේ උෂ්නත් වෙනසකදී ඒ අනුවම එකතැනකි දන් තවත් තැනකට යනෝ. එතකට එතනදිත් ගලායන්නේ ශක්තියට අපි කියන්නේ තාපයකය. ඇතකොට ආය අපිට දකිඩ පුළුවන් තාපය ශේෂම සූර්යාගේ වගේ නම් පුතුයට අපි දන්නවා විදදුචුම්බව තරංග වර්ණාවලියයේ බිවිධ සංක්‍යයාත පරාසවල තරංගයන් පැමිණිෙනවා එතකොට එතනින් එක තරංග විශේෂයක් තාප තරංග විදදිට අපි හඳුන්නවා තාප ශක්තිය තමයි අරගණයන් ගන ඒ තරංගයගෙන ශක්තිය පදාර්ථයට හම්බනාාම ඒ පදාර්තය උෂ්නත්තය වැඩිවීම සිින්දුවෙන් නිසා තමමා අපි එලේ මහා අව්වකට නිරාවරණය වෙන්ද විශේෂයෙන්ම ලෝහෝ කෑල්ලක් වගේ බහම ඒ ලොහයේ උෂ්තත්වේ ඉහල යනවා අපි දකින්නේ පරිශ්නාතුපමවපු තල හදා බලලා අතිඉතිින් පරිශ්ණ කරන්න ඔන්නේන ඔයාගේ බයිස්කළය අවදිරලතියදදි බයිස්කල හැන්ඩලක රත්තුලාා තියෙනවා සීට්ක රත්තුලා තියෙනවා ඔ ඇටිති මේවා අලුදදිවල් නෙවෙ එයා රත්වවෙන්නඩ නම් එයායට තාප ශක්තිය හම්බෙන්ඩුවන්. එතොට ඒ තාප ශක්තිය නම් සූර්යයාග නං විදුච්චුම්ඹගේ තරංගයක් විදිර නැඩුම්.ගැන තාප තරංග නැතන් තාප විකිරණ කියලාපි කියනවා. න තාපය විදදුච්චුම්භක තරංග විදිර ගමක්කන සුරූපෙකුත් තියෙනවා. ඉතින් මේවා පොදයි මෙවාගැන අපි කතා කරන විෂයකොටසට තාප සංක්‍රමණය කියල කියන්න පුළුවන් අපි ඒ තාප සංක්‍රම අවස්ථාවන්. ප්‍රධානකොටස් තුනකට වර්ගී කරණය කරනවා එකත්තමා සන්නයනය සන්නයනය විශේෂයම් වෙන්නේ ගන මාධ්‍ය තුළ අනූල කම්පන ආධාරෙන් උෂ්නත්තේ වැඩ තැනකි දම් අඩු තැනකට කම්පන ශක්තිය උපයෝබී කරගෙන ගලා යනවනං ශක්තිය ඒකට අපි තාපය ගිල කියවා නමුත් එක් ඇත්තරම තාපෙකි වූුවට ස්තාපික උෂ්නත්තව වනිසක් නිසා ගලායෑම නමුත් ගලා යන්නේ කම්පන ශක්තිය උපයෝබී කරගෙන ඒ විදදිට අපපි කලා යනවට අපි කියනවා දශක්තිය කලාගෙන යනවට අපි කියනවා තාපසන්නයිනය කිය ඒවගේ අරබංකිව්වේ තර්ණමාධ්‍යන් එකතැනදන් තවත්තනට රත්වෙලා අනුම ගමන් කරලා තර අනුවම වායන වා අනුවක්ම එකතැන ද තවත්නෙක්ට ගමන් කරලා රත්වෙච්ච වාත අනුව තාප අරගෙන යනව නම් අප එකට කියනවා සංවහනය කියලා ශේෂව ායි ගල තාප හමමාර කිරීම් සිදු වෙන්නේ ජලය වගේ ද්‍රවයක් රත්වන වෙලාට මුළු පද්ධතිරම තාපය හූමාරු කර ගන්නේ එතකොට කෙලින්ම අනුව චල්නය වෙලා තම තාපය ගන්න කියන්නේ රත්වච චාන් උඩයනව ගනත්ව අප ගෙන අඩු වෙලා තමම උඩ මයි වෙන්නේ සංහන්ද විස්ත්‍රර කළ දෙන්න ඇර සාාපේක්ෂ සිල්කටේ ගත්වය ෙඩිලා ගුලු පහටනවා. එඇල්ල පහ ෂ්ේක තා ත්න පහ ෙන තාපේදන්න ැටෙන. සංහනය වන්න අනිවාර්යම ගුෘත්තය ලපෑමකුත් තෝන ව කරකවන්න අපි කේ ලාට කියෙකු එක බර අඩිවිචට ඩ ද බර වැඩ විච්ච කටේ පහල්ට එෙන් න තර මේ බලපෑම ඇතිවෙනි ගුෘත්ත යතති තොඩේ වගේ කතන්දර තම සංහන ගෙන රත්වෙච්චා තනකද තත්නකට තාපාර යනවා දනමයි චාල වනි සන්නහින්ද අනුචාලය වන්න ය කම්පන වන කෙතරයි කරන ගන මාධක අනුවට තවතනනිද තත්නකට අ අයට පුළුවන් පිහිටීම නියතෝ තියන දියට කම්පනේ වඩ විතරයි. පැදින්නේ තොට එක සන්නයින සංගහනයට ගන තරණමමාද න්නනුවට අපි දන්න ගලාෑම හැකියවත් යෙන. ප්‍රයාන් තාපයයාරගෙන වෙන තනකට ගලා යන්න පුළුව ට මස්වක රත් ච් වත්තෝක ස් පාශ් වෙලා අත රත් තකට වශෂන කර යාගේ ාලසත්ති වැඩිරන යායි පිහිට ි වෙනත් පිහිටි යන එමයි තර තාපය වන්න යාදක ම්ර ක්තිය සම්ප්‍රේෂ කිඩිීමක් කරන්නේ හර එතකොට ඒ සංවාහනය ඉතින් අර අපි අවස්ථාන අවස්ථාව කිවවා බිද්දු සුම්බභ තරග විදදියට තාපයරයි යන අපඒ ක්‍රමවේදීට නමත් දෙෙනවා විකරනය කියහ එතවට අපිට එනම් තාපේ සංක්‍රමණ වන්නඩ පුලළොම් පෙදනවස්ථා තුනයි සන්නයිනය සංවහනය පිකිටනේ එතන මෙතද මේ පාඩමේදී ස අයටය පිළිබඳව තමයි අපි විශ්ලේෂනාත්මකව සාකච්ඡා කරන්න යන්න ඒේඩ අශ බෙග ව් තමම්මේ බෝඩ්ඩගේ සටහන් කරන්න ඉන්නේ හෙදිින් පුදා මුනිින්ම පාඩයව ආරම්භයක් ගන්න ඕන ඔ මතක සටහන දාගෙන ඉට පස්සේ සංක්‍රම නවස්ථාවන් ගැන විස්තර කරලා අපිට පුළුවන් සන්නනේ පටන්ගන්න. එනම් පුදාල පිටුවංක තිස්තුනටඇවිත් දාග්ඩ මතක සටහන සබ්බිනිෙට් අප විසි හතරට දාළව ලියන්ඩ ඒ මාර්තුකාව තාප සංක්‍රමණය ඒ මාර්කාව තාප සංක්‍රමණය මත සරටහන කියෙල දරගන් වලදෙන් දන්වන මේවා රොහුදේ ගල් නෙවීහ මතක සටහන ඉඩ දීනති නමම කිව පිටුව තුළ ඒ මාර්තුකාව තාප සංක්‍රමණය ඇර්තිගන්න්න පරිින් මාර්තුකව තාප සංක්‍රමණයේ යනු ඉටවස තාප සංක්‍රමණය වන ක්‍රමවේද පල තාප සංක්‍රමණය යනුඉවසේ තාපය සංක්‍රමණය වන ක්‍රම වහිද ඒර්ත අපිද ස්පිෂල් කරගන්නනම පාටම තාප සන්නයි දාගට තාප සන්නයිනය සන්නයින විශිෂ කළබල ය ර් පලන අනුමාර්த்துකාව ප අනුමාර්කාව තාප සන්නයින ය තාප සන්නයිනය යනු දෙවනි අනුමාර්ථකාව උෂ්නත්ව අනුක්‍රමණය උෂ්නත්ව අනුක්‍රමණය තුංගෙන අනුමාර්තුකාව දණඩක් ඔස්සේ තාපය සන්නායනය වන සීක්‍රතාව සඳහා ප්‍රකාශනය දණඩක් ඔස්සේ තාපය සන්නයනය වන සීක්‍රතාව සඳහා ප්‍රකාශනය ඉඩවසේ අජ්‍යවසාන මාර්තුකාව තාප සන්නන්නායක තාව තාප සන්නයක තාතා සන්නයක තා සන්නායක තාප එතනගට වරං්‍ය තුළේ කැපිටල් ක කියදාර එතනි පස්සේ පුතලට පුළුවත් සීීමමර්තුකාාවට යන්න තාප සන්නයින අවස්ථා සඳහා තාප සන්න අයි අවස්ථා ආශ්ටිත සරල ගටලු ආකාර තාප සයින අවථා ආශ්්‍රිත සරල ගැටලු ආකාර එයටත පුතාලක් ගණ්ඩ එක සංයුත්ත දඩුවල උෂ්නත්ව අනුක්‍රමණය සුත්ත දණඩුවල උෂ්නත් අනුප්‍රමින් දෙක තාප සන්නායනයෙන් තාප සන්නායනයෙන් හෝමාරුවීීම සඳහා ප්‍රකාශන තාප සන්නයනින් තාප හෝමාරුවීීම සඳහා ප්‍රකාශන. තුන සමක තාප සන්නන්නයක තා සමක තාප සන්නයක තාප. එතොන පුතාලගේ ඔන්නඔය මාර්තුකා ඇතුළ විටත් වඩා ගැට්ු ආකාරවලදී මංය සාරංජගතක ලාස්ථා තුනක් විශේෂෙන් කිව්වේ ඇති ඉටත් වඩාබට අපි විශ්ලේෂනආත්ම ගේට්ලු ොඩක් සාකච්ාකිරම් කරනවා. නිබන්ධන ඇතුළට යද්දී පපාටුම් තේරුම්ගන්න බෑවල්ට දෝක ගොඩක් දේවල්ට සටහන් කරගන්න වෙනවා. මතව තබාගතය යුතු දේවල් ත්‍රම නෝටික දෙනකට ේ හම් ිස්ස මුලුවට ගන්න පුතාල මත්‍රතියාගන්න අවශ්‍ය සියලමු දේවල් බාතින් ලේරවා. එතු මම දැනටට ටයිප් කරලා තිේනවා අර්ධ මුදජිත සටහන විදදිහයට අර්දමුදලි සටහන අපි කාලය ඉතුරු කරගෙන නෝට්ටක සම්පූර්ණ කරගෙන යන්න ක්‍රමවේදයක් තමයි උපයව් කරන්තින් බතලවදන්නවා. හරි එතකොට මෙතනතිපති සන් අයනය කියන්නේ මොකදද කියලා බලන්ඩ ඕනා ඊට කලින් අපි සංක්‍රමණය කියන්නේ මොකක්ද කියලා විස්තර කරන්න අපි ඒක නෝට්ිකට එකුතු කරන්නනිම් ඊට පසේ සන්න අයිනින්ද අධ්‍යනය පටන්ගන්න පුරුව රන්නේද අරේනම්පුතාලා තාප සංක්‍රමණය යටතේ හරි සිද්ධාන්ත දරුවෝ මෙම නෝට් එක සම්පූර්ණ කරගණ්ඩ රිවිෂන් දරුවූ අවශ්‍ය වනහම ෂෝඩ් නෝට්ටයක් වෙතන දාගණ්ඩ ඔයාට දෙන සටහනි බරම ප්‍රශ්නාවලයක් නෙ දෙන්නේ රඒකි අවශ්‍ය උත්තරේ පුතාහදාගන්නිකයි කරන්න ඕන රි තාප සංක්‍රමණය ලියන්ද ඇතම පේළි හිපියැත්දී තිනවා උෂ්නත්වය වැඩිැ උෂ්නත්වය අඩු තැනකට සංක්‍රමණය වන ශක්තිය තාප ශක්තිය ලෙස හඳුන්නන් ලොබන අතර මෙම ශක්තිය මෙම ශක්තිය එක් තැනක සිට තවත් තැනකට සංක්‍රමණය වීම හත ක්‍රම තුන යටතේ සිදුවේ. ගණ්ඩ එක්ක තාපසන්නයිනය දෙක තාප සංවහනය තාප සංවහනය සංවනි ස්සරයි ලියන්ට තර්ලමය මාධ්‍ය මගින් පමණක් සිදු කරයි. සංහලියන්ට තර්ලමය මාධ්‍ය මගින් පමණක් සිදු කරයි. තුන විකිරණය තිස්ස න විදදුච්චුම් තරංග ලස ප ක්තිය ගලාා යාම වේ විදදුච්චම්භක තරංගලෙස තාප ශක්තියගලාායාම වේ. හරි එනං අපි ඒටික ආරම්භයක් විදරදාාගත්තේ සංවහනය සහ විකරණය කියන පොටන්ස් මේකේ නෑ සංවහනය ඔබගේ එක විසි පස්වනි උපය එකකය තුළට බන්දාලා තියෙනවා විකිරණ ඇත්තටම මෙතනත් කතා කරන්න පුළුවන් නමුත්ගේ විකරණය කතා කරන්න හොඳම තැන පධාර්ථය හා විකරණය. ර්ත වෙනම උපතාට එකගේකකයක් වෙන්කරලා තියෙනවා එතැන්ද ඔය රත්වූ වස්තුුවකින් තාප තරංග විකරණය පිළිබඳව ඉෂ්ටෆාන් මහත්තයා නේද කෘෂ්න වස්තුවක විකරණය ගැන කතාකරපු සිද්ධාතු සියල්ලමඒ විකරණ පාඩමේදන්ඩ තියෙනවා එතින් එහෙම තියෙද්ද මෙතන විකරණය සම්බන්ධව නිකං සරල සමීකරන ටිකක් ලියා ගැනීමෙන් ලැබින දෙයක් නැති නිසා විකරණය කොටස මංුඋබට සාකච්චා කරනවා පධර්ය හා විකරණය කෙන ඒකකය ඇතුළේ තුර එනම් අපිට පැහැදිලී සංවහනය ඉදිරිටටයකකීගවටු්ටකින් ඔබට දැන්ට ු්ටි අතර හම්බිල තිනනම් ය පලිනිි පාඩම එතට සන්නයින් නත මදය කතා කරට යන් සන්නයිනය කියන්නේ මොකක්ද කියලා පුතාලා මුනින්ම විස්තර කර ගත්තොත් මෙන්න මේ බන්සන් දැල්ලට අප සන්නයින දණ්ඩක් ලොහ දණඩක් අල්ලුව හම පිටි එක ලේසින් තේරු වන්න පුළුවන් අපිඒ බී කල දෙකනවට නම් කරමකු මෙයාගේ මේ ඒ කෙලවර බන්සන් දැල්ලට ඇල්ලු හමකති මෙතන අනු විස්ථරය මේ අනුවිස්තරය කම්පනේ වෙන්ට පටන්ගන්න මතතියාගන්නට ඕන අන්විීක්ෂීය කම්පනයක් ඇහැට පෙන්නේ යනුස්ථනය කම්පනය වෙන ඇහ කම්පනයේ ඩි වෙන ඇත. මට ඇහැට පෙන් ඇති මේ කම්පනය පතාට පෙන්න්න රුන් නිසා චුක්්ටක් ම දිගට පෙන්න්න නො චර මෙහම කම්පනය වෙන්න කම්පනු හරි කෙලයක්ක් නොන මේ අනු මිචර දුරකම්පනය වෙන්න අන් වික්ෂය කම්පනයක් ඇහැට පෙන් ඇතිකම්පනයක් නමුත් කම්පනේ වැඩි වෙනක නරුණ මං මෙම ඉතරට දිගට දානු එත මෙයා යාභධන ස්තරී ගැටීම නිසා යාබධ ස්ථරයට ද ඒ කම්පන ශක්තියෙන් කොටසක්හම්බිෙන ගෙන චාර්ශක්තිය වැඩිවුුණ මිය අනුස්තරයි එතට ඒ ට යාබදාන ගැටන හම යාබධනු විස්තරයට කම්පන ශක්තියක් ලැබෙන. එතකොට මෙලෙස්ස යාබධානුවලට කම්පන ශක්තිය ඔන්න විදිට එකක්ගෙන් එකක් ගැටිලා ද හෝමාරුව වී ඔයාට පෙන්නන්නට පුළුවන් එට ශක්තිය එකකා ආබධර්ම ස්තරය කම්පන ශක්තිය ටිකක් වැඩි වෙන අචරම නිවී එ අගන්ට වැිකන්න බයිටවට ඩුවෙන් න කම්පන ක්තිය ඩි. එතට අර දකුණට යන්න යන්නෙ එකැ බී කෙලවට යන්නන්නේ න්න කම්පනේ ටිකටිකඩුවමින් නමුත් එයාට කම්පන ශක්තියයාගේ වැඩි කරගන්න. එහෙනම් ඔන්න විද කම්පන ශක්තිය අනුවිස්තරය නද. ස්තරෙන් ස්තරයට උන්නවගේ සම්ප්‍රේෂණය වෙලා කම්පන ශක්ති ආධාරීෙන් මේ කෙලවරට තාපය අරගෙන යනවනක් එක මේ කල දැටිටක ්නත්තේ වැඩිගන්න මේ කම්පනය වැලරයි ඔය විදි යට ඔට තාපශක්ති සංක්‍රමය වීමක් ගැන හිතත් අප ඒකට මෙතනින් පස්සෙ කියනවා තාප සන්නවායිනයක් කියලා ට කම්බ ශක්ති ආධාරයෙන් තාපය එක තැනද තවත්්‍යනකට අනුස්තරයි සම්ප්‍රේෂණ කරගන්නවනක් අපි ඒකට මෙතනි පස කියමු තාප සන්මයිඩ හරි ට එ සන්නයිනය කිව් හම එක මතතියා ගණ්ඩ බටයකින් වතුරගරන වගේ තාපය කරන්නේ ත මේ පැත්තට තාප ශක්තිය ගලාගෙන යනවා අපි හිතුවොත් තාපය ශක්තිය කිසි හර්කරජීන් යින සීකතාව ඩ කැන පුතාමය වගේ අරස්කඩින් චෙක්කරහම ඇපුතාට පෙන්න්නට පුළුවන් දකිවූ ශක්තිප්‍රමාණයක් ඩටී කාලෙක ද නු ත්‍රේන අපිෙනවා දන්න දිගේ තා අපපේ ලයින සීකටාව ඩ එතකට ඔන්න ඔය තාපය මටයකින් වතුර ගල්න වගේ වඩට පේන්නේ බටින් උතුරගන්නවන පේනවාව තුරට යනවා මේක ඔබට හැටපන් නැතිවිදිහයට අන්වීක්ෂය කම්පනයක් මෙතනි දම් මෙතැන්ට සම්ප්‍රේෂණනයෝ. නැක දන්නවනේ අපි දණ්ඩක පැත්තක දන්්ඩ සමාන්තරව කම්පනය කෙරේ හාම ඒ ශක්තිය අනුල කම්පනාආධාරයෙන් ගමන් කරනවා අන්වායම තරන්ගයක් විදිහට කිය. ඒ වගේම මෙතනදී උෂ්නක්වයක් නිසා ඔබට අනුස්ථරයට ලැබෙන ශක්තියක් මෙකදගේ ගමන් කරන. තොට ශක්තිය තාප සන්නයෙ කළ හමුුුවන් පැනිති අරේෙන අපේවාගේ ඔය දන්නඩ ඇදරදී තියෙනවා පුතරෝ යනුස්තරය වඩිය එක නත්තලා ඇඳගන්න ඇදග දකනු පැත්තතිෙන් විස්තරකිරීම චුට්ට බලාගම පලවෙෙන එක් කෙනවා දන්ඩෙ ඒ කෙලවට තාපය සපය එවිට එතන පු තලකම වත්දා ගන්න. අංක එ එම කෙළවර අංශුල කම්පන ශක්තිය වැඩිවේ එවිට එම අනු ජාපධ අනුවල ගැටීම නිසා ඒවායිද කම්පන ශක්තිය වැඩි කරමින් තරත්ක මවදදාගන්න අක දෙක ඒසිට බීදක්වා අනුවල කම්පන ශක්ති ආධාරයෙන් තාප සංක්‍රමණය වීම තාප සන්නයිනේ වේ පැහැදිලිපදාට එතටන අංක තුනකිල දාගඩ ලොහෝ පධාර්තයන් හොඳින් තාපය සන්නයිනය සිදුකරන අතර අංක හතර ලී වීදුරු පලාස්ටික් ්‍රබර්වැනි ද්‍රව්්‍ය දුරුවර ලෙස තාපය සන්නයිනය කරයි වීදුරු ප්ලාස්ටික් රබර් වැනි ද්‍රව්‍ය දුර්ුණ ලෙස තාපය සන්නයිනය කරයි.හේ. පහගල පොඩල්ලයා ගන්න බහුල වශයෙන් ද්‍රවවර්ගද නැත තරණවර්ගක ගන්න. බහුල වශයෙන් තර්ණ වර්ගද දුර්ුවල තාපසන්නායක වේ දුර්ුවල තාපසන්නයක වේ. එතුරවට මේ වගේ මේ අනුල කම්පනාධාරෙන් ශක්තිය අරංයාන ඒ ගතිය ඒ ගුණේ වැඩිපුර පෙන්නන්නේ ලෝහ ලෝහ ඇවලට තමා අනු ස්තරය හොඳර කම්පනය කරගන්නඩ හැකියාව තියෙන්. එක් සම සන්නයිනය කියන ක්‍රමවේදියට තාපය අරං්ඥාව බහුල වශයෙන් ලෝහවල තමයි දකින්ට පුළුවන් වන්න ගන්නේ සමහර පධර්පයන්ගේ අනු අපි තාපි දුන්නට ලොකට කම්පනය වෙන්නේ කම්පනයඋනත් ඊගාව කම්පනයක යාවධනු ස්තරයට සම්ප්‍රේෂණය වෙන්නේ ො ඒඒ සම්පේෂණය වඩ මේ මේ පධාර්ථය පත්ත්‍යඇස්තු ගුණය කිය එක බලපාන එක අදින සුළු භාවය ඇ දෙනවා ආය මුල්තැන්ට යනවා ස්ප්‍රීන්්ක සවභාවේ ඇදදහම මෙතරටයටයන්න පුුවක් ග අනුෂස්තර ඇදෙන යන්න පුළුවක් ආයක ඇදල ගන්න හැකියාවත් මෙයට තිය දෙන් ඒක කිය ප්‍රත්්‍යස් භාව කරන ගුණටගියන් ඇදින සුළු භාවය ලෝහ අදින්න පුළුවන් නමුත් වී දුරු පලාස්්ටික් ලී වගේවා පටහෙම අදින්නවේ දිදරරි මාාවරු තඩේෙසා ඒගුල්ලො මෙ මේ අනුල කම්පනය උපයෝගී කරගෙන තාපේ සම්පේෂණ කරන්නේ හරි අඩුවේ හරි මාඩුවේ තර මාධ්‍යත් එහෙමයි තරලා ගැන පොදුවේ වායු ස හද්‍රවනේ ති යු හද්‍රව මාධ්‍යිනත් අනුවක් විදියට කම්පනය වෙලා ඒගාවකට දෙන්නේ නැපපුත්තිේ. ඒගුල්ලු හැමතිස්ස වෙන්නේ ගනත්වය අඩු කරගෙන සංෝහන ක්‍රමයට තා අපි කරන්න න්නට තමයි එකකු වැඩි මැත්තක් දක්වන්න අවස්ථාවයි ස්ාවට දගකින්න පුලො කොමට සන්නනේ ඉට විතරක්හස් සර තිබ බොත්් එක නැපික ද්‍රවයා කුලින් රත් කරන කියරන දට කියන්ඩ වශනෑ ම තුගනද්දී නොක ඉදත් තිතිෙන්නේ වෙලාකට හදාතැගදිිතා කරනවා ඇද. මෙතනි පුතා මෙම හට එකක් දාරත් කරන ලෙද ්‍රව දැ මේවට ද්‍රවේ රත්තුනාට පස්සේ පුතේ මේගේ ගනත්වය මේ උඩකොටසසි ගනත්වය තම අඩු උඩකොටස ගණත්වය අඩුනාගම ඇතින් එයා උඩ පාවිී ඉන්නවා එත මේ වගේ තැනක මෙහෙට තාපය ගලනවනක් ගලන්ට තියන එකම ක්‍රවේද වෙන්නේ සන්න අයිනය විතරයි තැ සන්න අහින සංභානය වඩ බෑ සන්න අයිනයේ විතරයි වඩතුව මේ වගේ තැන්වල මේ පහලට තාපය හරි අඩුවගෙනෙකිනවා මේ පහල කොටසේ සංහරිට අයිස්ථයාගෙන හිටියෝත් යක් මේ කුස නල ඇක් කල තැටු මේ හරි අස අයිස්තිනය කළිතන්න ඇතන සමහට මේ අයිස් කියන එක අයිස්විදිටම තියයේද්ද මෙතන ජලයයේ නටන් ඩක්පුලෝ විිස්සාටින් පරිීෂණ පෙන්න්නන්න මෙතර ජලයයේ නට නව මෙත යිස්තත්්‍යවම තියගෙන හැබැ නලයත් මත්‍ර තියාගට ලෝහ නලයක්ක් වෙන්බ මේ වීවිදරුවග නයක්ක් වන්නු නැතැන්වාගේ ලොහ පුෂ්ේ දිග තා අපේ සම්පේෂණය විනිතන්ට ඇතුරට දැන්ගේ ඉනං වීදුරුවලින් තාපය අරගෙන්ත් නෑ එනං මෙන්න මේ ජලය මගින් සංවාහනයේ වෙන්ට බැත් නිසා යන්ට තික ක්‍රම සන්නයිනි නමුත් ජලය සන්නයිනි දුරලයි ජලය සන්නයිනේ දුරලයි. හරි ඇතකොට ඒනිසා මේ යිෂ්ටිකට අපේ හරිට ඇැතු ම ත්වම තියදී සෙන්න්ඩ සීරග රත්ිමක කින්නට පුොළමිතින්ට ජලයෙම සන්නයිනයට හරි දුරලයිඉ කියන්න ද පෙන් අන්නට පුළුව මේ වගේ පරිෂණ වලදී පැදිල්න්නේද හරි එතනේවා අපි පුංචපුංචි තැන් වලද මේ කතන්දරවල්ට කියනවා ඇ ු වාල්ලික ුතුරගත්තහකි දැන් ෝොටකුතු කන්ඩ වශන අර තර අදහසක් ගන්න නා මොකද තර්ල මේ මාධ්‍ය මුහැම තර්ලමනෙමී සහර ඒ ඉන්න අදැන් රසදී වගේ ගත්තහම සන්නයිනි සාපේෂය හොඳයි හරි ඇතකොට හොඟක් තරර ද්‍රවමාධ්‍යයන් සන්නයිනි දුරල්ලයි පැහැන් දරු හර එතකොට අපි ඔන්නෝටි චූටක් ඔළුේතියාගෙන අපිට පුළුවනි මේකේ සිද්ධාන්තටික ආරම්භ කරන්න එතවට අපි මුලින්ම මේ දණ්ඩක තාප සන්නයිනය ගැන පරීක්ෂා කරන්න එයද්දී. එකැ ඩ්ඩද්දිගේ තාපේ ගලායන සීක්‍රතාව ගැන අධ්‍යනය කරන්න එයද්දී පුතාට මුලින්ම හම්බෙනවා උෂ්නත්තා අනුක්්‍රමණය කියන බෞතික රාශී. මේ උෂ්නත් අනුක්්‍රම වනේ ගැන ජමුතු දෙයක් නෙයි දණ්ඩ්දිගේ උෂ්නත්වය වෙනස් වන පස්ථරයක් ඇන්දොත් දණඩදිගේ උෂ්නත්වය වෙල්ලා ්ඩ දිගත්ත එක ්නත්වය පස්ථාරගතකොත් ඒ පස්ථාරය අනුක්‍රමණ තමා ගැ ස්නත් අනුක්‍රමණය කිවා. ඉතින් එහෙම ඔබ උෂනත්තා අනුක්‍රමණයක් හොයාගත්තොත් අපිට පෙන්නඩ පුළුවන් මේ දන්ඩදිගේ තාපය ගලායන සීග්‍රතාව කෙරෙහි මේ උෂනත්තා අනුක්‍රමි බලපෑමත් තියනවා මේ ඔක්කොම් පරිීශෂනතු ප්‍රතිවලු හොයා ගත දේව. ඒසා මුරින් අප ස්නත් අනුක්‍රමණ ගැන හිතන්න න එතවට පුතා කරන්න දන්්ඩ එක කිලවරක මේගේ හුමාල කුටරයක් තුළ තියයාගන්නවා. හොමියල කුටීරයක මේක අපිමි දික්කඩක් හරහට දිග අතර කපලා පැත්තෙම් බල ති එකන මේ ඔබට පේන සිරස් තලේම තියනෙ එකක්. ඇතන මේ ොමටමට ඩව්ඩි මේ එක පොලොමටට ඇටි පැ එක අපේ උන්ඩඉන්නම් බලපු වව් එකන්නේෙමයි පැත්තෙම් බලපු වව් වෙ එකත් තිය. බැලොත් රම ්නත්වන මහිම බන්ඩ ෙයි දෂ්නත්වන අපි ගහන්න කොම සිරස්වන සම්බන්ධ කරන්න තිරස්ොත් ෂ්නත්තමක් දාහන්න පුුවන්ද වැරදක් නෑ රි අ අපි ඉවත්තික ගැටන්න තුීමකු. ඇතොට මෙතනින් හුමාල ඒවදදී හුමාලය සාපේකෂ සාමාන්‍ය වාතර වඩාපති ගත්වෙන් අලු නිසාය හැමස්සම කැරක් කරරික උඩයන්ට තම බලන්නේ හමා හමිසම් කරක් කෙක ඩියන් තම බලන්නවා. මෙ තද කලදී පීඩනයකින් වදදි පල් හැටිහි ආය පරකයා උඩයන්ට තම කමැත්තක් දක්වන්නේ. එතකොට හුමාල අනුල ගමන් පතමම පෙන්න්නන්නේ හැම හුමාල අනුවක් ගැන හිතුවොත් ඒගොල්ල උඩයන්ට තම බලන්න. හුමාලය පල් හැඩිකින් උඩයන්තම බලන්න. ඒක නිසා මේ කුටේරේ පුතාට සම්පූර්ණයම හුමාලින් පුරවන්නට පුළුවන් උඩ පැත්තින් හුමාලය වූත්ේ ඒ. යලින් තියනම හමාලේ ඇතුල් කර ැන්ට කියනවා ඉහල ඇත්්දොර කිය ඉහල ඇත්දොර පහලා තියන ඇද්දොරට වඩා ඉහල තිය ඇදොරින් හමාේ ඇතුළ රුවත් තමා හමාලු කුටිගේ හුමාලෙන් පපුරුවන්න්න පුරුවන් මේක සම්බධ පරික්ෂණක දේ‍යපික විස්තර කරනවා පහළ ඇද්දොරගේොත් හුමාය කෙලිීම ගනත්ව අට හුමාලේ උඩට නැගල මේකෙන් එලිටයනවා නැ උඩින් වත් මේ ුටිරි සම්පර්ණය පින්ර පීරනේ වැඩිුවට පස්ස තමයි මේ දොරෙන් එලියට හමාලේ යන්න පීරණය වැඩිය නිසා. පැල් හරඒක් නිසා ඇට මතතියාගණ්ඩ හුමාලය සාමාන්‍යයෙන් ඉහල ඇත් දොරකින් ඇතුල් කිරීම සිදු කරන්න ඕන. හර ඇතවට දැ මේ හුමාල කුටීරය හුමාලයෙන් පිටලා තියෙනවා දන්ඩ වක්්‍ර පුෂ්ටය හොඳින් පරිවරණය මේ වගේ දන්ඩක් නම් මෙ වටේටම දැ මේ දෙපැත් ඇැරෙන්ට වටේටම හොඳරපුත පරිවාර්ණ මාධ දෙකින් ආවරණය කරලා තියෙනවා. ඉතින් මේක ආවරණය කරගන්නඩ අට විද්‍යාගාරණං කෙලිම්ම පෙට්ටියක් මේකටම හදල තියෙනවා. ඇතට ඒ පෙට්ටිය මේ උස්නත්තමාන හිම ගල්ලන්ඩ සිදුරු දෙම්මට පස්සේ පෙට්ටිය මෙන්න මේ දන්ඩ එක දණ්ඩක් මේ වගේ පෙට්ටියේ කපල තියෙන වගේ මෝල්ඩ එකක් අපග අච්චුවක්කුඩ මෙහම ද්ඩ තියෙන්නේ මෙද පැත් කුටීර දෙකත් පට හයි කරලා තියෙනවා. ඇතර පෙට්ටියේ අනිත්පයන මෙම මැරින්ඩ පුළුවන් මේ පියන මෙහිම වහ ගන්නවා. ඇතරට උෂ්ිනත්තමාන විතරයි ඉලිටෙන්නේ. රිම පරිීෂණ කරති පෙන්න්නන්න එතට මොව මේ තයර තියෙන මෝල්්ඩ එකක නැත්ත මොව තිය තියන අච්චුව හදන තියෙන පරිවාර්ක මාධ්‍යයක ඩ්ඩ තිය තියන පරිවාර්ද මාධ්‍යයක් කුඩහොම අච්චුවක මේ බැත්තෙන් වහන පයනෙත් ඉතුරු අර්ධය තියෙනවාමයාගේ අච්චුවේ ඉතුරටක පරිවාර්ර කොලින් හගන්නු. ොහොම මෙ පරිවරණය කරන්න පුළුවන් සැකුසුම් හදාගත්ත විද්‍යාගරය අරගේ පෙට්ටිය තිය හරි එතවට දැන් මේ කෙලවර තියන කුටීරයේ අපි දියවන අයිස් එකන්නේ ිග බිදති නයි දවෙන අවස්ථාවති නයිස් පාච්චි කරනවා දීවරයිස්නම් ත යන්ඩ වචනය ඇතුළේම මේක දියවනකිව්වොත්ඒ එකතුර මේ ගෂනතිය සෙන්ටිගට් බිදුව කරතිනවා ගඩන්ගලද දියව යි කොත්මති බදික ගන්න හරි එත දැන් අපිට පොළුවනිපුතේ යම් අවස්ථාවද මේ දණඩ උස්ේ සවිකරතියේ රෘෂ්ණතමමාන කිහිපයක්ක් සවිිකරත්කමන්නේ මේ උෂ්නත්තමාලව වන පාටංක ක්‍රමයෙන් වැඩිවෙලා යමවස්ථාවද මේ පාටන්කය මටීට දෙක කියලා කියන්න නිශ්චිතාගේකයි මෙතන මේ පාටන්ගේ ට වඩදට අඩු නිශ්චිතකකයි දීර්කාල රාඳන්නටන්ගන්න එක නුෂ්නත්තුමන පටන්ක ියන්නන පටගන්න. මේවස්ථාවද අපි කියනව මෙයා එළමිලාන්න අනවර්ත ෂ්නත්වයට. දැන් පුතාට අනවර්ත උෂ්නත්ව මේ තැන්වද ඒය අනුත් ෂ්නත්ේ දැන් පුතා මෙතන මේ කෙර ෂ්නති දන්නදරු ෙේයයි. පුතා මේකෙරව රස්්නත්ති දන්න ඒ එක බින්දුව. අතර මැද තැන් දෙ එකක් කියනවා එකක් ටීට දෙක අනත්ක ටීටති ක යාකරගෙන පුතර පස්ථාරයක් කැන්දොත් මේක නිවැරදි විදිහට පර්ීක්ෂණය කරලා තිබ්බොත් ඔයාට හම්බෙන්නේ සර්රයක ප්‍රස්ථාරයක් එකෙනවාගේ සීඉදම් බිදුූ දක්වා නියත අනුක්්‍රමනයක් සහිත සර්රේකාගින් ත ප්‍රස්ථාර යන් මටික් පස්ාරය හිමින් හිමින් උපරි උත්සා කරනවා ඇදවින්නතු ඇඳගන්න බිදුර අන්ඩත් ඕන කීපිතාව අප ්‍රයි කණ්ඩන ඇතුවා ඇතගන් ඉනිසුරුව බලාගෙන ඉඳම ආසන වශයෙන් අප බල උසහ ඇද වුණනේ හරේ හොඳයි හොඳ පස්ථාරයක් එතකොට මෙතනද අර මංකිව වගේ මෙන්න උෂ්නත්තමාන තියෙන තැනදී හරි මෙයාගේ පාටන්කේ ටීටාත් දෙක මේ උෂ්නත්මාර දෙක අත දිග අපි දරුවුණී හිතමු එ ඒ දෙක රඳවල තියෙන්නේ එල් දුරින් හරි එල්ලුරි මේ රූපෙ කලින් ඇන් දෙෙ නැත්ත මේ පස්ථාරය ඔබ මෙවා දකිින් දෝන සමහ රූප තියන ඔබට එහෙම අවශ්‍ය නෑ දකින්න නමුත් සමරයව තියන ඔබ කොහොදකොඩ ැගුණ කියන එකත් ඉගෙන ගණ්ඩෝන ද පෙන්න්නනවාට න දරුන් ටීටා උස්තවන්දගත පාටන්ක දම් මේ දෙකතර දුරපුතාට ගත්ත හැකි මේ දෙක අතර දුර පුතානයිල් ඇදිගේ ො ඔ එක්සක්ෂය තීර තියෙන්නේ දන්්ඩ උස්සේ මයින දිකා දැන්වාට මේක අනුක්්‍රමණය මෙන්න මේ උස ීටා දෙකරන ටීටා එක කියෙනවා මෙ මේ දි දැන්ටමක් පුතාාවල වරලි දන්නවා මේ එක කල්කි ද. එන ඔය ප්‍රස්ථාර අලුක්ටු මොනය පුතාලට ප්‍රස්ථාර අනුක්ටමොනේ අනුක්‍රෝනය සමානයි පේනවත් ටීට දෙකරන ටීටක සම්කපාදය බෙදන්ඩුවන දිගේ. එතගේ ඒක කිකුත් ඔලට ලියන් පුළුවන්. මේ අනුක්‍රමණය එකකයක් උෂ්නත්ව වෙනස කෙල්ලි වලින් දිගින් බැදහම් මීටරේ කෙල්වින් මීටකි වයින්න ඔන්න ඕකට මෙතනින් පස්ස අපි නවත් දෙනවා මේ පාඩ මේ උෂ්නත්තා අනුක්ටෝනය කියල්. පසුගාලින පෙන්න්නට පුළුවන් මේ උෂ්නත් අනුක්‍රමණය වැඩිනඒක ඇතර උෂ්නත්වන කරන ැෙ තුර දන්ඩේ ීට ැ එකක දිගක තියෙන උෂ්නත්ව වෙනසනි උෂ්නත්ව වෙනස හරි එතුර මේසාරෝ සවයි වාට සටිගේ මීට ටිල ග න්නදක්පුුව දෂ්නත නිකව ේද වෙනස්වෙන්නන්නේ කෙල්ි නිික සිට තකයි එතවට අපි කැන පුල මීටර් එක දිගක ද්ඩේ තියෙන් සිදුවන උෂ්නත්ව වෙන දම උෂ්නාතාව ක්‍රුණනයගයන් එතකට පුතේ මේ තාපය හොඳට අරංඥන දඩුවල සහ තාපය අරයන්ට දුර්වල දඩුවල දන්ට දිගේ ගලායන තාප ප්‍රමාණය අනුව නැ දන්ඩ දිගතා අපේ කලා සීගතාව මෙන්න මේ උෂ්නතතා නුක්රණේ වත තීරණය වෙනවා. නවදාන ද මේේදන් ෂ්නත උක්්‍රමය ු වෙනස් කරන්න දෙේ පැත්තේ උෂ්නතව වෙනස් කණඩ පුුවන් මේදන්ඩේ ඔබ බලන් උෂ්නත උක්ක්‍රමණේ බු මියින්න්ඩ පුලුව මේ දන්ඩේ ඔබ සංකේතයක් විතන ගත්තපති හොම උෂ්නත්තා නක්ට්‍රමනය ඔබටාවේ ටෙරන ට එක ිදමල් කියලලා ප්‍රකාශ. ඔබ ඉලක්කමකින් ගන්නවා න මේ දණ්ඩෙ අපි තකු මුල දිග එ කියල් එ දැන් ඔබ එල් දන්න ඕන ඔහහි තඳකු මේක මීටර් දෙකයි කිය එනවට අනුත්‍රමණය ලේසිම්ලිගන්න පුළුවන් සීයරන බිදුව මේ ලොකුද දෙකෝ න සීයරන බින්දුව බෙදනවා දෙින් බෙදනවා දෙකින් දමට උස්ටත අනුක්්‍ර නැක්කන එතක දැ උස්්නත් අනුත්‍රමණේ වෙනස්කාන්නඩ ගේ ද්ඩ දෙකළර රෂණනත් වෙනස සහත් දන්්ඩි දිග කියන කාරණාවෙන් පාලනය කර හැකි. දෙ පුතාට මේ විෂ්නත් අනුක්්‍රමණය අපි සාමන්‍යෙන් මේ දෙපැත්ත අතල උෂ්නත්ව දෙක අපි හරි ලේසී බින්දුු යිසයේ ඉතියා ගණ්ඩෙක. එර උස්නත් අනුක්‍රමණ ලසිීම් අපට වෙනස්කාන්න පුළුවන් පරිශණත්මකව දන්්ඩි දිග වෙනස්කිරීම මීට දෙක දඩක උස්්නත් අනුක්‍රමණයඉන්නේ පනහයි ඇැබැයි මේ මටක්දි දන්නක්ගත් තුෂ්නතනකුණ සියදක්ව වැඩවිෙනවා. ඉැ මේ ප්‍රස්තර මනුක්‍රමණ ලස්සෙනවා මීටර් දෙක දුර දඩක් ගරට මීට එකක් දිග දඩක් තියා ගැනීම ඇති ඒවගේ දන්ඩ දිග කොන්ට්‍රෝල් කළ හරි දෙපත් ෂ්නත් වෙන කොට්‍රල් හරි කොමරි කමන්නේ උෂ්නත්ත අනුක්‍රමණය පුතාට වෙනස් කරන්න පුළුවන් එත මේ උෂ්නත් අනුක්්‍රමණේ වැඩියුණුත් පුතාට දකින්නට පුුවන් මේ දන්ඩ දිගේ තාපේ ගලායින සීකතා වැඩී කියලා ඒක කොහෝද දකින්නේයි දඩදිගේ තාපය ගලායින සීගතාපුතේ පරිීෂණාත්මක හොයා ගන්නවන මේ දඩ දිගේ කිසියම් හරස්කරකිදී තාපි ගල්න්න සීගතාව අප ගලායන් තා ප්‍රමාණය ඩ ු ඩටකිරකම් එකන්නේ දණ්ඩේ මොනහරි අරස්කර වර්ගඵලයකින් හඩ වර්ගපල කැපට ඒකිරිදමු ඔන්නඔ කැපට ලේකන වර්ගපලෙන් කොච්ච තා ප්‍රමාණයක් ගලා යනවාද මේක විශේෂත්වය තමයි දන්්ඩ හොදට වක්‍රපුෂ්ටය මේ වගේ පරිවරණය කරන තියෙද්දී අනවර තවස්ථාවට ආවාම අනර්තවස්ථාවක කියෙ උතර දන්නවා මෙන්න මේ දන්ඩේ සවි කරලා තියෙන සෑම උෂ්නත්මානෙකම පාටාංක නියත වෙන අවස්ථාව ද පාටංක නියති නවස්ථාව කියන්නේ පුතාලට ඒ විශේෂෙන් නම් කරනවා අනර්තා අවස්ථාවක් කිය පාටංක නියත වෙනවා කියන්න දන්ඩේ හැම ලක්ෂයකම යාට අනුරූපම අපරපයන දන්්ඩ එක ක්ෂවල එක ුෂ්ණ තියෙනෙෙන උෂ්නත්යම මෙතලින් ගත් හැකි. මෙත ෂනතය මෙතලින් ගත් හැක දන්නදික වටයිකට පතර දුෂනත ටිකටිකා ඩුව රවන්නේ තො ඒ රක්ෂ නියමි උෂ්නත් දාවහම අප ඒකටක අවට ෂ්නත්තික බලාගඩට මේගේ විශේෂ දන්ඩෙ තැන්දෙක තුනක සවිකලද උත්්නත වන පටන්ක යම් කාලෙකදි ටිකටික වැඩිවී කියල පස නියත වෙන. අන්නේ අස්ථරනකම් බල ඉද වෙනවා. රි එතකොට දැන් එවැනි අවස්ථාවකද මේ දන්්ඩි ඕඩම හරස්කටකින්. ගලායන සී්‍රතාව ප කැමති හරස් කඩ ගෙන්දර මැලුවොත් අපට කියන්න පුළුවක් මේ ගොල්ලන්ගේ එක හරස්කරින් තාපේ ගලායන සීකතාව සමානයි වෙනස් වෙනේ පැදි එකද ඔබට ශක්තිිසන්ති ටනත් හුරු කණඩක් පුළුව මේ දන්්ඩ අනවර්තාවත්තර ෙනකෙන දන්ඩ තාව දුට රත්වේ නෑකකිනිෙක දණ්ඩ කිසිම තැන රත්වවෙන්නේ ද්ඩ සිම තන ත්වේ නෑගනෙක මීන්න එකක වෙන්න දරුවුණ දන්ඩ තා අපි කබඩා කන්න යැකි. එදොට පුතාගේ දන්්ඩේ වක්්‍ර පුෂ්ට, හරහතා අපපය එල්ලිට අන්න්නත් බයින මුද පරිවරණ කෙරට පසේ වක්ක්‍ර පුෂ්ටරයි යින්ඩ බෑ. එදොර වගේ මෙන මේගේ කිසියම් හරස්කඩක් ගත්තාහම මෙන්න මෙතන නෂ්නත්තේ මෙත උෂ්නතය ගනම හරස්කඩට පුරාන්ති අනු ස්තරය ෂ්නත්තේ සාමය එකනගේමන් මෙම හරස්කුලුල් දී අලුඩියා කලන්න වී හරස්කඩ උඩ දන හොම උස්තර කැද ගත්තත් ඔහ සෑම අනු ස්ථරයකම උෂ්නත්තේ සමානෙන එක මේ වගින් ඔගේ තාප කලාායම ගේ සරහ පැත්තට සිදුවනවා මික්ක ෂ්නත්ත වෙෙනස ීන පැත්තට සිදුවවා මික්කා ඔයාගේමින මේ අක්ෂයේ ඉඳගෙන පුෂ්ටේ දෙසට එකන මේ හරස් කළේ අරයඇදදිගේ තාපි කලාා නෑකිලකින. එකැින් මෙතන උෂ්නත්වයයි මේ මැද උෂ්නත්තෑ යොක්කො සමාන එතුොරවලට මෙතන උෂ්නත්ව හිතත් ටීට කියලා මේකත්ීට මේකත් ටීට ත මේගුල් අතර උෂ්නත්ව වෙන සක්කෙන්නේෙනෑ එද අපි මේගොල්ල ඔය පැත්තර කම්පන වි තා අප පර ෑැගර කියන්න ඇතර ෝගේ අක්ෂයට සමාන්තරෝ තම කම්පනය වෙන්නේ එහම වෙන්න මක්ට පුෂ්ේ මතදයාන්න පරිවරණ කරන ඉබොත්තරයි. ඇතකොට ඔයාගේ එහෙනම් ඔගේ මක්ව පුෂ්ටේය පැතර තාප කන්න ත් ඇත්තාං දඩ තාපේ ගබොඩා කරන්න නැත්තං එනම් දන්ඩි හැම හරස්කඩගින්ම අපි තු මේ හරස්කඩින් මෙන්න මේ පැත්තර ඇතුළලන තා අපය මේ හරස්කඩින් පිටවඩම ඕන පැදිල් අරිනා අපි කියෙන මේලා දඩදිගේ තාපෙලායන සිීක්තාව නියතාකයා උනස්ථාධන නොරතා අවස්ථාවයි හරි දැන් පුතාලට ඔය තාපේ කලාන සීග්‍රතාව දන්නවාස්ොර හොයා කණඩනං පුතාට මැනගත් කාලයකදී ත දවන යිතිස් කන්දය ුතුර ගන්න න වනකත්කානද දියන යිසිස්කන්දය. එතුොට එනම් දන්ඩ දිගගේ අරංගෙන තාපය අප ලියන්ට පුළුව ශක්ති සවස්තියෙන් අයිස් තාපය ලබාගන්න සීකතාව සමානයි. එත දඩ දිගේ තාපය රැගෙනන සීගතාව දන්ඩ දිගේ තාපය අපි ලි සන්නමයිනය වන සීකතාව සන්නායනය වන සීගතාව සමානයි අපි ගැන්න පුළුවන් අයිස් තාපය ලබාගන්නා සීක්‍රතාව දන්නදගේ තාපය සන්නයනය වන සීග්‍රතාවපතේ අපි සකීතාත්ම කොලියන්නේ ඩීකිවට ඩට කරන ගැ කිසිම් කාලයකදී මේ හරස් කලින් ගලායන් තා ප්‍රමාණය ඩී කාලෙ ඩීකි උුණං අපඒකට බලන්න ඩීකිවෝ ඩීටගෙන් පෙදෙන ඔකතම තා අප සන්න සීකාව කර කියන්න එත මේක අයිස් තාපය ලබාගරන්නා සීකතාවට සමාන නං ඇතු අයිස් රාගතතා ප්‍රමාණ ියන්ුවෙන් එම්මල් කියලායි බිින්දුව ජය වර පත්තෙන්දන දැ වැඩේ තා හම්බෙන් තම මෙතන තියෙන බිඳදුව ජලය එ මෙතින්ගේ ගලාගනන්නේ බිින්දුව ජලයල් හැට බින්දුව ජලය මෙතර මෙතර ඉතින බිඳු ජලය එතකොට එ මේ කුටිගේ පල් හැපතේ වට ජලයකුතු නවායි දවී ජලයකුතුන ටික මේ පල්ට ගන්නන එතකොට මේතියෙන්නේ දියවෙෙච්චි අයිසිස්කන්ද නම් හගත්තා ටීකාලයකදී එතට අයි දියවැෙන්ඩ ගත්ත තාපය එම්මේල් එකක තපරකට බාන්නපය මකද මේ පැතිතියෙන්නේ ගලායන තාපයක්ද සේකතාවද සේකතාව ෙතරකන්නේ ජූලන මෙ තින තපර ජුලුත් රැක්ම පැතිද එනම් මෙතනත් තපර ජුල් බවට පත් කරන්න ට මේ පදදි පැත්තම ඒ එකක එකමතැන තිබ සහන නැත සමරණබේෙන ඇතරවාගේ අයිස්තාාපි බාගන්න සීගතාව ියඩ වෙන්නේ තාපෙ ලබගන් පමන මෙල්ලං සීකතතාාවන්න කාලෙන් ප දන්න වෙන. මේකවලට කලන්නුත් අපේගස්ත්ාව කියලා තියෙන. හර ඇතවට මෙන්න මෙතනවා ඉම්මැනගත්තුත් උතා ඉල් දන්නවා ටී මැනගත්ොත් දීකිවඩ ඩීටි වන්න පුළ. පැදිල් එකන් දන්නදික කොච් තතා අපක ොච්චර සීගතතාගේ තාපේ නවත් අපපර ජූ කොච්ච්‍රෙවඩක් ඩදග ලාග නවද මේ අයිස්කුටටගෙනෙක් පුතාට හොයාගන්නට පුළුවන්. දැම්පු දන්නට පුළුවන් මේකරම වේදයට දන්්ඩි උෂ්නත්තා අනුක්්‍රමණය වෙනස් කරමි. තාපය කලා සීකතාව ගැෙන දසක් ගන්න. ඒවගේ දන්ඩි හරස්කට වර්ග පලේ වෙනස්ගන්න පුළුවන්. අය ආර්වෙච්ච දන්ඩක් වීමට අපිම තම දණඩක් කියමින් වරෙක ආරච් තම දන්ඩක් දන ගලන්න පුළුවන්. අරේ තුනයි ආරච් තම් දඩක් දාන්න ලුව ොට වර්ග පලේ හරස්කට වර්ගපලයේ ඩි කරමින් පුතයි පුළුවන්. පහට තාපය කලාන සීක්තාව හොය ලබලන්න. උස්ට තරකුණ යස් කළ පුළුවන් තාපය කලා එන සීකතාවය නදස ගන්ධේ වගේ මතම පුතතාර දන්න හරස්කට වර් පලේ වස්කළ බණන්න පුලුව. ඒවගේින් පුතාට දඩු වර්ග වෙනස් කරලා එකක නුෂ්ණ තරු ක්‍රෝනි සමානදියාගන්නවා එ සහරස්කර වර්ග පලේ සමානතියක්ගන දඩු වර්ගේ මාත්න තම වාන දුස සෑලම නිය මෝකගේ වර්ග ෙනස්කලළබන්න ඔය වගේ පරීක්ෂණ කරලා මේ දීකිවට ඩට හොයාගෙන එයා රදාා පවතින සාධක් ගැන ඔබේ එවුත්. ඔයාට එන්ඩපුළුවන් නිගමනයක් ඇමික පරිසණත්ම කරපු නිගමනය අපි කිළිමට දෙනක කරන්නේ මේ දීකිවට ඩට එක උට්නත් අනුත්්‍රමණයට අනුනෝමෝ සමවනුපාතික වෙනවා. එකන්නේ දන්්ඩි මීතරයක දිගක ඇතිකරන ෂ්නත් වෙනස වැඩිවිද වැඩිවින්නද එක තාර්කයනෙ මෙත ෂ්ත කොඩක් ලො කියලාලමක ස්්තකගා හලනොත්වාගේ දඩදගේ උද්දට තාපිකල්වා කියල කියන්න ගන්නේ වගේ ඩවැඩඩට උ්නත් අනක්මට අනුුවම සමානපාතියක් දක්වන්න ඊටමතරව දන්ඩි හරස්කට වර්ගපලට දක්ුණ කියන අනලුවම සමාන්පාතියක් ඒකත් තම තාර්කයි හරස්කට වර්ගපලේ වැඩිවෙන්ඩ වැඩෙන්ඩ කම්පනයව අඩුගා වැඩි කම්පනය අනුගාන වැඩි කියන්නේ වගේඒ හරස්කටින් ඒග හරස්කටට මාර්රුවන තතාප ශක්තිය වැඩ. එනවාගේ හරස්කළ වර්ග පනේටයි අලුපතුනයටයි සන්නයිම සිකත හනුුවම සවානු පාතික. ඊට පස්ස මෙතනින් ඔගේ සමීකරණය හදන්ඩ නියතෙකින් ගුණ කරනවා. ආනකට තමාපි කියන්නේ තාප සන්නයකතාව කියලා. ඒ නියතය පුතාල තෝර ගන්නවා දන්්ඩි වර්ගේය මත තීරන්නේ වුණ දිහට. එකැන වානේවලට එක කේකක් තාප සන්න එකතාවක්. එක කඒ එක එකන්නේ එක පසැ අපිකේ ගඩදැකි මත එක බලව කේ කැන්නෙම ගක්දකල් එතට ද්ඩින් ද්ඩට අපිට කේ හදාගන්න පුළුවන් ඉවිදිරිතරින් දඩ්ඩි වර්ගයක් තීරණ වෙනවා කියනකත් අපි නියතිය දැම්මට පස්සෙ බලන්ඩ පුළුවන් දම් මේ තමා පුතාගේ තාපසන්නයින සරලකුවොත් ඔය සිද්ධන්තික තමත් තියෙන්නේ අවසාන්න සමිකරණය මේකේ කකු දාන සමිකරණලියන් දීන් එතවට ඕග ගැන ඉගනගත් තට පස්සේ මේක වටේ ගැටලු හන්ඩ පුලුවන් හැම පැත්තම මම පුුණාට මුලින්ම සිද්ධාන්ත වශයෙන් දෙනවා ඒ එක තම අපි විශතත්වයඇ සහර්ගුරුත් කරන ඇැති කවරු කරාහෝ නොකරා අපි ඒගොලු කරනටත් වඩා හොඳ විදියට පුතාට මේ ගැටලුවෙන්ට පුළොන් පැති ආවරණි කරලා කතා කරනවා. හරි එ අපි මුලින්ම සිද්ධාන්තටික කුටදාගත්ොත් පුතාගේ දැන්තියන දණඩටත්තුවලින් තාපය සන්නන් ව සීගතාව කියදම්මම මාර්තකාව ධාර යෙන්නේ අපි යටදී උෂ්නා තරක්ක්‍රමණය ගැන කතා කරනවා ඇතවට ප්‍රධන මාර්තුකොහොම තිෙද්ද පුතා ඔය පෙන්න තියෙන රූපේ සහ ප්‍රස්ථාරය සම්පූර්ණ කරගන්න. ඔය සිල්ම්ම අදස්තික පේන්ද රූපය සහ ප්‍රස්ථාරය සම්පූර්ණ කරගන්න.රේ එට ඔයාගේ දන්ට දිගත් කමන්නන්නේ මීත්‍ර දෙකගයිකළම තියග. සංකේතය එල් තියායිලට කමන්න. හරි නැත්තවට එක දණ්ඩ ලඟ පෙන්නඩක් පුළුවන්. පරිකමන්න ඉට තින් තැන කවර දාගණ්ඩුවක් නැත දන්ඩ පුඩ ලකුණු රත් කමන්නන මරික වන්නේ. ඊට පස්සේවෙන්න මේදික. ස්ත මාර දෙ අතරදික ක හරක අනිරීම 1ල්ල් හරි මේ ව්‍යක්ෂයක්ෂය තිීරන්නේ उस්නත්වේ න මේ सක්ේ තින ද්ඩ දිග හරි අනි ත ත ල න එක හමාය මේක ගරස් කර තා ප කලන සගතා සමානයි දියෝනයිස් සැට් බින්දුවේ හලස්කරවල්ග පළේහරි මේ පාටන්ගේ වැඩි මේ පටන්ගේ අඩුයි සම් පට ගරක් බින්දුුටෙන් ෝන කහොමාල් කුටලේ දන්ටනත්කිලවට තරන ොයා අයිස්කුටරතේ නිසා බිඳු දන් සීගනම් ිින්දු දක්වා සිටෙන් ඕන. අතරන මත දඩි තැ තැන්ගල ෂ්නත් ගද අපි තැන්දේක පෙන්ව තිෙනවා ට දෙෙකෘෂ්ණනත්ේ ටටයි කෘෂ්නත් යයි දන්්ඩ ල්දික ඇතිවලා තියෙනවා. ඔයිටිකපුතාලා පෙන්ගනිරම් දකුණු පැත්තේ නොටික සටහ කරමු ලයන්න මෙහෙම. වක්‍ර පුෂ්ටේ හොඳම් පරිවරණය කන ලද ද්ඩක වක්්‍රපපුෂ්ටේ හොඳින් පරිවරර්ණය ක ලද දඩක දෙකලවර හුමාල කුටීරයක හා අයිස්කුටීරයක තබා ඇති අවස්ථාවක් සලකන්න රසගනාංකක ඉන් පසු උෂ්නත්නමාන පාටාංක නියත වන විට වරග තුළේ දඩ අනවරත උෂ්ටනත්වයට එළඹි පසු වරහලා දන්්ඩ ඔස්සේ එහි යෂ්ණත්වය ප්‍රස්ථාර ගත කළ හැක. අංක දෙකල ියන්න එම පස්ථාරය පෙන්ව ඇති පරිදි නියත අනුක්‍රමණයක් සහිත ප්‍රස්ථාරයක් වේ. දැන්දාගන්න පුතාල අනුමාර්තුකාව උස්නත්ව අනුක්්‍රමනය උනත්තා නුක්්‍රමණයරි අනුමාර්තුකාවක් පද ස්ථාර යටතින් දගත හරි උස්නත් අනක්ක්‍රරක ටි දරීම ද ්ත අන්කරම දැන මෙහම ඉහත ටීට හා එල් අතර පස්ථාරයේ අනු්‍රමණය උස්නත් අනුට්‍රමණය ලනි සඳුන්ුවයි ටීට හා ල් අතට පස්ථාරය අනුක්්‍රනය උස්නත් අනුක්්‍රමණයක් ලෙස හඳුල්වායි. හරි දැම්පුතාලා යට කොටු කණඩ බලාගන්ලියන්ට උස්නත්ව අනුක්්‍රමණය නත් අනුක්‍රමණය වරහන් ඇතුළි ථාරයේ අනක ීල් කළම්ගන්නී රස්ථාරයේ අනුක්ටෝයි සමානයි පෙන්නගඩ ටීටාත් දෙකරෙන ටීටා එකදිදීමසිම්පල්ලල් හරි කොටුවගයි මෙයාට දකුණු පැත්තෙන් දයාගන්්ඩ ඒකකය කෙල්වින් සිකේට් ඇස කෙල්වින් මීටරයට ඔන්න සර සයි සෙන්ටිගේට ආංශික මීටට කෙළදා ගත් කමන්නේ ඒය උෂ්නත්තාන ක්‍රමණයේ ඒකකය අය තරොදල්ලියයන්න මෙකලියන්න දකුණු පැත්තෙන් අය තරොද්දල්ියන්න පේනතු ෘෂ් නුක්කරණින් පෙන්ෙනන්නේ දන්ඩි ඒක දිගක සිදුවන උෂ්නත් වෙනස අපේගල තරෝ දල්යා එනම් මුෂ්ටත් තනුක්‍රමණින් පෙන්නුවන්නේ දන්ඩි ඒකක දිගක සිදුවන උෂ්නත්ව වෙනස බව පැහැදිලි වී ඒක දික සිදදු ෂ්නත් වෙනස බව පහැදිලි වී එන පුදර ෂ්න තරක්්‍රණය සම්බන්ධව ඔය ප්‍රකාශන ටික ඉතාමත්ම ප්‍රමාණවත් හරි එතනින් පස්සි දරුවනි ට පුළුවනි පෙටුවන්ක තිස් පහට ගිහිල්ලා ඒකට උඩිම්බ දාගන්න මාත්තුකාවත් දණඩක් කොස්සේ තාපේ සන්නයනය වීමී සීග්‍රතාව වරංගතුළ ඩවැ දන්නකෝස් තාප්‍ර කලාය සීගතාව වරතුළුවැට සඳහා ප්‍රකාශනය සඳහා ප්‍රකාශනය අපි දැ ප්‍රකාශනය කොටනකඩ යන්න පුතල එක ඇත්තේ වල් ඉට තියන ප්‍රමාණත් විදිරයට ඉඳ බයි නැතුව අපි යටින් ජයනය මෙහෙම වක්ක්‍රපුෂ්ටේ හොඳින් මෙ මතකොට ඇතින් යන්න පුතාලා වක්ට පුෂස්ටේ හොඳින් පරිවරණයක නද දන්ඩෙ උස්්තත්තමාන පාටාංක නියත අගේකට එලිම්බි පස්සු වරග තුරේ අනවරත් අවස්ථාවට එළඹුණු පසු මැනකත් තීකාලයක දී දියවනයිස් ස්කන්දය එම් සොයාගත් විට හරි කමාවත්දාන පුතාල ලියනවා කරන විදිට ගම පුතාල දඩදිගේ තාපය සන්නයනය වන සීකතාව දඩ දිගේ තාපය සන්නයනය වන සීකතාව සමානයි අයිස්ථාපය ලබාගන්නා සීකතාව අයිස්තාපය ලබා ගන්නා සීකතාව දන්න දි තාප සන්නායනම සීකතා පිළියන්නේ ඩව් තාපයක් කිසියම් හරස් කළකින් ඩට කාලෙක දිගියොත් ූ පෙතිීම අයිස් ලබාගන්න තාපය එමල්කිරලියමු සීකතාව කරන්ද වගේ ටීම්පි දඩ පුළුවන් ඔත්තන් තැබලනවතින් කොටුගන්න අවශ්‍ය නැයෝක යටලි ඇඩ ඉහත ප්‍රකාශනය එමගින් අප සන්නයිනය වීම සීක්‍රතාව Dවට D ගණනය කළ හැකි අතර ග හැකි අතර දන්ඩ උෂ්ණත් අනුක්්‍රමණයමා හරස්කට වර්ග පලය වරගෙතුර කැපිටල් A වෙනස් කරමින් වෙනස්රමින් දණ්ඩවස්සේ තාපය ගලා යන සීක්‍රතාව සෙවූ විට දණ්ස් තාප කලන සක්‍රතා සෙවූ විට එය පහත රාශ්ශීෙන් මත අනුලුවමෝ සමානුපාතික වන බව හැ කිය ගණඩා යටටගංකක දන්්ඩි උෂ්නත් අනුක්ටුමනය දන්ඩේ උ්නත් අනුක්්‍රමනය කිය කමවදදාල ලියාකට දීකිවැට දීට අන්ු හනුපාතිකන අවස්ථාවන් දඩි ෂ්නත් අනුක්ටම මමාදල්ලයාග ටීටකරින් ටිට එක බැදමි දෙ දන්ඩේ හරස්කට වර්ග පලය වරගො කමදල් කැපිටලේ යතිින් ගමුදැන් දල්කොට බලගත්තකමන එවිට තාපය සන්නයිනවීමේ සීකතාව අපි ඩීකිව ඩට ලියන්ඩ පුළුවන් අනුලූමෝ සමානු පාතිකයි එකක් වර්ග පලය අනිතක උෂනතාාව උකරමයි තින් පුතාලා ආවසාන සමීකරණය ොඩුනගනවා ඩීකවටඩට සමානයි කැපිටල් කිය කියන නියතිය වතාවක් අරස්කඩ වර්ගඵලය සහ උෂ්ිනත්තාන්ට මෙන්න පුතාගේ තපසන්නයි සීකතාවටන සමීකරණ. හරි පුදල ඔත්තන ලියලලා යටින් තව පේලි දෙදකට හරි නැත්තන් අඩුවු දකුණු පැත්තෙන් චුට්ට ඉඩ තියාගෙන ඔයිටක පෙන්නගන්න හරි එොට ලියන්න එවිට තාපය සන්න අනය විමි සීකතාව ඩීට එත ඩීව්පතයා දිරි වැට අරුලෝම සවාන පාතිකයි ඒ සහ ටටන ට දෙෙරන ට එකැවිදිමේ එක ුෂ් අතන්කරම එතනින් නියතතිය දාලා කොට කරගන්න යටින් හරි ජටනකට දත්න දකුණු පැත්තින් හරල යන්න මෙහි කැපිටල් කේ යනු මේ කැපිටල් කේ යනු තාප සන්නයකතාව නම් ව දන්ඩ සාදා ඇති දව්වයමත රදාාපවතින නියතයකි දන්ඩ සාදා ඇති ද්‍රවිමත රදාපවතින නියතයකි. හරි දැන් අපි මේ කේ ගැන පුංචි දැවඩ මේ කේ අලුත්න කේ ගැන පුඩ්ඩක් සටහන් කරගන්න මයින් යටටී මාධතකා දීතිනව තාප සන්නයකතාව කියලා පුදා එත නායපරක් වරඇතුළල කැපිටල් කේ කියර දාගයි තාප සන්නයකත රගතුල කපටල්. ත තාප සන්න එකතාව ඩඩට සමානයි හයාගත්තාරි තාපි සන්න මසීගතාව ඩ සමානයි හොවාගත්තාේඒ ටීට දෙකරින් ටීට එක විදීම එල් හරි ඇතනොයි සම්බන්ධ තාවයට අනුව පුතාලගේ පේනවා ඒ කියන එක වර්ගමීටර් එකක් වෙලා හා උෂ්නත්ව අනුප සමානයි එකයි කෙල්වින් මීටරයට වෙලා වනවිට වෙනවිට එකයි මෙ එකයි ඔයාගේ කේ සමාන වෙනවා ඩීකිට ඩටී එ අපේ ද්ඩක හරස්කඩ වර්ගපලය වර්ගමීට එකක් වෙද්දි උස්නත් අනුකත්‍රමණත් එකක් වුණොත් ඒවෙලාවෙ තාපේ කලලා එන සීකතාව කේෙල කියන්න පුළුව තු කේහොන්න්නේ බෝ සරලයි ඔයා දන්්ඩේ වර්ගපලේ මැනලා උනත් අනුක්‍රමණය මැනලා ඩකිවට ඩටවාගත්තොත් අපිට වර්ගපලයේ මෙත රාදේශ කරලා මෙතන්ට ෂස්්න නුක්‍රමයදිකරම් මේ දෙන්නව කියහිලා බදෙනනව යා ත වර්ගපලින් බෙදවා කියන්නේ වර්ගමිට එකට තාපය කලයින සීකතාව බලනව කිය එක උස්ට තනුක්‍රමණයින් බදෙනවා කියන්නේ උස්ටත් අනුක්‍රමණය එකක් වෙන අවස්ථාවක ්‍රික තාව වා කිය අන්න ඒ විදිට මේ ගණන්නේ කරගත් ොත් ආං අපිටඒ කියගේ ලැබෙන. හැනට දඩු වර්ග ඔයයට මුතුල තම දඩු වානි ද්ඩු ඇලමිනිියන් දඩු එක ලෝහෝ දඩ්ඩු සම්බන්ධ කරලා මෙන්න මේ දීවැට ඩට සහ එක අයිස්ති වන වෙද්දි ගන්න තතාපයක් ගන්න සීකතක් හ ගත්තයග ඒ උස්ටතන් නක්ට්‍රමණය වාගෙන පුතාට කේගන්ඩ පුළුවන් පැහැදිල්න්නේ ඔය තමගේ දන්ඩින් දට කේව වෙන දී හරි තරපි හ කේගේ අර්ධක්ව මේක දැකේගේ ඒක කොඩ්ඩක්ත දය බලන්ධ වෙනවා පුතාර මෙන්න මෙතන බලන්ඩ මෙයා ජල් තප්පරයටන තාපය තප්පරට බල ඉන්න ෝොඩ් කි්වේ හැකි මේ දෙන්නගේ මෙතන වර්ග මීටුයි මෙතන මීටරු දෙන්න කැපිලකම මේ ීටරක් ඉතුරයි යා පල් හට ද ොට මීටරටව. මෙතන ක්ත්්නත්ව වෙනස කෙල්විින් වලින් බෙදෙද්දී කෙල් වින්නයට වෙනවා සඳවාගේ කේගේ ඒකකය ඊාපොන්ටක කේගේ ඒකකය මතතියාගඩ වොට් මහ හදහැට පෙන්නන්නේ බොට් කැන මෙතන ඒක මෙයාගේ එකතාව ොට් පන්නේ මෙයාගේ එකේ වර්ගමීටරුයි මෙතන මීටරුයි කැප ලගින් එක ීටර යක්කි තුරලා යාපල්ල හැටන මෙයාගේ ඒකය කෙල් කෙල්ලුව බදොට් මෙතනින් බදන මීටය මීටරයට කෙල්විනිට වෙනවා පැතිනේද හරි එතට ඔන්න වගේ කේග එකේ ඉට පස්සේ මෙතන තව නෝට්ට එකක් අප ඉදාගන්න ඕනම් කේ වැඩි ද්‍රව්විය කේ වැඩි ද්‍රව්විය හොඳින් තාපය සන්නයිනය කරනවා ඒවුල්ලට අපි සුසනායක කියලා කියන සුසන්නනායක අඩුකට්ටිය දුර්වලයි යාගතා පේසන්නයනය කිරීම ඒග ඔල් ගන්නට කියවා කුසනායක කියලා කුසන්නයක එකන්නේ ලෝහ සුසනායක වෙනවා වී දුරු පලාස්ටික් ලී රබර් වගේ ත්‍රවවයන් ඉට පස් සිද්‍රව තරුණ මාධ්‍යන් කුසන්නයක විදිට හැස පැහදිලි. අප එකත් උතුන සටහන් කරන්නඩන දත්වයන් විදිට හරි එ අපි ලියමු දආයි සම්බදධ ියටුන්න පුතා උඩ ියරඳදි ියට ඒත සම්බන්තාවට අනුව යන් ඒ සමාන එකයි වර්ග මීටර් හා මෙගලියන්ටුන්න මුඩ වගේ නෝටේ දැල්ලිය දන්නේ එක තාප සන්නයතාාව මාර්තුකකාව යටට ගන්නඩ හත සම්බන්තාවට අනුව ඒ මන එකයි වර්ග මීට හා ටීට දෙගලින් ටීට එකවිද මේ සමන එකයි කෙල්වින් මීටරයට වන විට හරි එම ියගෙන ගැත් කමන්න ඉඩුතියෙන ඕන කේ සමානයි ඩකියට ඩීටවේ අය උන්නේ එරාිව අර්දැකම් බදන දියමු හරි පුත අනුමාත්තු වරදානන් කේ ගත් දැක්වීම කේහි අර්ථ දැක්වීම ඕක දහ බලන්තමා ගන්න අදලියන්ට උ්නත් අලුක්්‍රමණය ත්තනක්‍රමණය එකක් වන දන්ඩක ඒකක හරස්කඩ වර්ගඵලයකින් ඒ හරස්කඩ වර්ගඵලයකින් තාපය සන්නයනය වන සීගට තාවය කලම් කක්ද තාපයය සිීත සන්නනායකතාවලි සර් දක්වායි ස සීකතාවය තාප සනායකතාවලි සර්ථ දක්වායි හරි එතනම ගණඩ කේගේ කය දෙවිනි පොයින්ට එක විදිට එ පරි පොන්ට ගර් දැක්වීම පී ගත්තේ අත් දැක්වීම දෙ පොන්ට ගඩ කේහි ඒකකයොට් මීටරයට කෙල්විනියට වී ැටි ට න්සිකුලින්ද ක් පුලුවහන් ක ෙසයිලරනම් ොලිය නො ෙහි එසයි එක කිලම ගන්න වේ දැන් ගඩ සටහන සටහන ගඩ එර්ථක කේ වැඩි ද්‍රව්වය හොඳින් තාපය සන්නයිනය කරන අතරමි මෙ වැඩිනම් මෙයා වැඩිේ වැඩිද මේ වැඩි හොඳින් තාපය සන්නයිනය කරන අතර ඒවා සුසනායක නම්වේ වරහ තුළලියන්න්න බොහෝ ලෝහ මෙම ගුණ දක්වායි ද බහු වශසිංිලන්න බහලු වශයෙන් ලෝහ මෙම ගුණ දක්වයි අක දෙක කේ අඩු ද්‍රව්වය දුර්ණ ලෙස තාපය සන්නයනය කරන අතර ඒවා කුසනායක ලෙස හඳුන්වයි ඒවා කුසනායක ලෙස හඳුන්වයි බහෝල වශයෙන් ලී පලාස්ටික්, රබර්, වීදුරු කෝන්ක්‍රීට් හා තර්ණ මාධ්‍යයන් මෙම ගුණ දක්වයි. තර්ල මාධ්‍යයන් මෙම ගුණ දක්වායි. හරි ඇතට එ කුසන්න එක ඔට පොදුවේ හඳුරගන්ඩ තාප අඩුවෙන් අර යන කට්ටිය. ඔය තම පුතාගේ තාප සන්නයිනනි සබධපපුති සිද්ධාන් ොත්තර ති. ඇැබයි එතැින් පත්සේ සියලමු සිද්ධාන්ත මෙයාගේ ගැටලු විසඳීමට අදාළව. සරල ගැටලුවාකාර නිරූපණය කරන මාර්තතුගවන්තමා දාලා තියෙන්නේ එ හැම එකන උඩින් අපි අතින් ලියාගණ්ඩෝනා තාප සන්නයින අශ්චිත සරල ගැට්ටුවා කර කියලා. හරි තුොට අපි ඒක වෙන වීඩියෝ එකකින් ඔ අපිට ලබා දෙෙනනවා එතොට ඔබට මේ සිද්ධාන්තටිකොළුව තියාගෙනන්න අක එක විදියට තියරිකාරු විදිහයට ඉස් පුතාට ගැට්ලෝ විසදීමම් සඳහා අපි ඒගල් ලබා දෙන ගැට්වාකා රොට දළ විවරර්ණයන් පුතාමතුතියගෙනන්නට ඕන අනූතේ නපි ඒ වීඩකත්ක ඉදිරිදි හම්බේව.